හරි සතියගේ සාදේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න අපිත් එකතු වෙලා ඉන්නවා මගේ වම් පැත්තේ ඉන්නවා පියත් රාජපක්ෂ සහෝදරයා ඒ වගේම අපේ රොවෙන් මල්ෂි මම ඔයාගෙන කිව්වා කලින් ඔව් ආයෙන්න පයින්න බා මම කතා කරද්දි ප්ලීස් මම කැමති නැහැ ඕකේ සෝරි සෝරි ඒ වගේම ගයන් ගුණාදර මම ඔයාගෙන කියලා ඉවරයි ඉතින් අපි දැන් ලස්සනේ වැඩේ මේ ලස්සන තව අලංකාර ගන්න තමයි අපි කට්ටිය සෙට් එක තුලා ඉන්නේ නේ අනිවාර්යයෙන්ම ආ ඉතින් ඔයගලන්ට පුළුවන් අපිත් එක්ක අන්තිම පැයද මේ යන්නේ අන්තිම පැය යන්නේ ඉතින් අපි උලන් ඔයගලත් එක්ක තුලා ඉන්න අපි ලස්සන සින්දු කියනවා දැන් ගොඩක් දේවල් කරන්න ලෑස්තිලා ඉන්න දසුම් නද ගන්න ලෑස්තිනවා මාත් සින්දුවක් තිබුණා ලස්සන සින්දුවක් කියනවා මෑෂප්ස් වෙනවා රොමියා වෙනවා ඔයා පොඩි ලස්සන මතයක් කියලා මතක් වෙයි දැන් ඔයාගේ නම් මොකද්ද මම ගයන් ගුණවර්ධන මම අපි අපි ඉස්සලා එළින් දැන් කතා වුණේ මෙයා ලස්සන මතයක් කියන්නේ කියලා මොකද උනා මෙහෙමයි ඉතින් ඒක මගේ අදහස හරි දැන් ඔයා දැන් මෙතනට ඇවිල්ලා කිව්වේ ගයන් මම ඇවිල්ලා කෙටිම උත්තර දෙන්න shape කරන්න කියලා නිහල ඒක සාධාරණීකරණය කරලා ඒ වුණාට ඒක නෑ හරි ගයන් මයික් එක මට දුන්නම මයික් කට වෙන්න බෑ හරි හරි අපි එහෙනම් දැන් මොකද නිහල්ලාට chance දෙමු නිහල්ලාට chance ඔබතුමාට chance දෙන්න කතා කරන්න පොඩ්ඩක් නිහල්ලා කොහොමද ඉතින් අවුරුදු අවුරුදු වා වා ලස්සනයි මේ අවුරුද්ද තමයි මං හිතන්නේ මේ ඛේදවාචකේම ලක්කච්ච අවුරුද්ද මේ ඒ අවුරුද්දේ මේ පැය තමයි එහෙම ලක්ෂණ පාරක් ට්‍රෙන්ඩින්ග් හරි දැන් ප්‍රශාන්ත් එලියට විසික් කරලා දාලා මේගොල්ලෝ ගයන් ගුණවර්ධන එයාගේ රස්සාව බාරගත්තා ගාන්ට් එක පුරුදුයි සාමාන්‍යයෙන් කරන නිසා සිරස ටීවී එකේ හැම කරනවනේ නේ T1 එකේ කරනවා ඒ නිසා පුරුදුයි දැන් ඔයා දැන් කියන්න yes අවුරුද්ද කොහමද සමරන්නේ කියලා මම මෙයා වගේ නැතුව වෙන විදිහකට කියන්න නැහැ මෙයා මගේ මතේ මම උත් කියන්නේ සාමාන්‍යයි මගේ සහෝදරයා අවුරුද්ද හොඳට යනවා ඉතින් වැඩි ලස්සනට යනවා ඔයාගේ මතේ පොඩ අපි පැහැදිලි කරමුද ඔයගෙරත් නෑ නෑ ඒක පැහැදිලි මගේ මිත්‍රයා මගේ හොඳම යාළුවා ඉතින් හොඳ නෑනේ මොනවා වුණත් මේ මතේ පැහැදිලි කරන්න උත් අපි ටග්ගල් එක විවර කරලා දාමු ඉවරයි එහෙනම් එහෙම නෙවෙයි ඉතින් මං කිව්වේ මගේ අදහස ඒක මට දැනෙන විදිහට ඉතින් පවුලේ කට්ටියත් එක්ක අපි චාරිත්‍ර වාරිත්‍ර මේ විදිහටම කරනවා ඉතින් එතනින් එහාට අපි අර පොඩි කාලේ වගේ ඒකට නිකන් ලෑස්ති වෙලා අවුරුදු උත්සව හොයාගෙන ගිහිල්ලා ඒවට සහභාගී වෙන ඒ ගතියක් නැහැ දැන් දැන් තියෙන්නේ කාර්යබහුලත්වයේ එක මිනිස්සු වෙනස් වෙලා තියෙන ඉතින් ඒකයි මට හිතෙන්නේ මට නම් ඇත්තටම තාමත් මට තියෙන්නේ කොහොම පැහැදිලි කරත් මට නම් එකට එන්නෙම නෑ මේක. ඔව් ඉතින් එකට එන්නේ නැති වෙනවා කියලා කියන්නේ නෑනේ. ඔව්. ඉතින් එකට එන්නේ නැති. ඒක නැති බලින් අපිට දෙන්න බෑ ඉතින්. කමන්න. Thank you. මේ අපි අහමුකෝ පියත් රාජපක්ෂ කොහොමද දැන් අර ශ්‍රී ලංකා ගොට් ටැලන්ට්. එතකොට හිටියනේ මේ දසුන් එක්කනේ වැඩ යන්නේ අපි දසුන්ගෙන් ටිකක් ඇහුවා. ඔයා මොකද කියන්නේ ගැන? අතරම අයියේ මේ ඉතින් මට මේ ගොඩක් සතුටුයි ප්‍රෝග්‍රෑම් එකට මේ මගේ දායකත්වය ලබා දෙන්න පුළුවන් වෙච්ච එක ගැන මොකද මේ ඒ කියන්නේ අපි 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 පුරුදු වෙලා ඉන්නේ රියැලිටි ෂෝස් කියවම සිංගින් ඒ කියන්නේ එක කැටගරි එකට මේ කොන් වෙලා නිකන් කොන් වෙලාලු එක කැටගරි එකකට හිර වෙච්ච කම්පිටිෂන් සමයි ඉතින් ශ්‍රී ලංකාස් ගොට් ටැලන්ට් කියන්නේ මම හිතන්නේ අපේ ලංකාව අවටින්න මේ සියලුම මේ දක්ෂ දක්ෂෝ ටිකක් මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙලා තිනවා. ඉතින් ඒ කියන්නේ අපිටත් පුදුමයි එහෙම එච්චර ටැලන්ටඩ් කට්ටිය මේ ලංකාවේ ඉන්නවද කියනවා. ඒකත් ඒත් එක්කම මේ අනිවාර්යෙන් කියන්න ඕනේ මේ මේක මේ වෙන ටැලන්ට් තරඟ වගේ නෙමෙයි මේක තමයි මේ ඔරිජිනල් අපි දැකලා තියෙනවා පිට රටවල් වල ගොඩ් ටැලන්ට් එක ඒ ෆ්‍රැන්චයිස් ෂෝ එක තමයි අපි මේ ලංකාවේ කරන්නේ. ඉතින් බලමු අපි ඉස්සරහට තමයි හොඳ වැඩ ටිකක් තියෙන්නේ ගොට්ටලන් තියෙන්නේ නේ හරි රොවෙන් කියන්නේ ජූනියර් සුපර් ස්ටාර් රොවෙන් ජූනියර් සුපර් ස්ටාර් වුණේ රොවෙන් තමයි මොකද දැන් ඊන් පස්සේ තත්ත්වය මොකද රොවෙන් ගොඩක් ප්‍රතිචාර තියෙනවා දැන් ඉතින් මේ දවස් ටික නම් පොඩ්ඩක් ස්කූලේ වැඩ ටික කරගෙන යනවා ඔව් ෂෝස් නැත්ද ෂෝස් දකාලේනේ ඔව් ෂෝස් තියන යනවා දේවටත් ඔව් යනවා ගිහිල්ලා මොනවද කියන්නේ ජනප්‍රිය සින්දු ටිකක් ගායනා කරනවා ඉල්ලීම විදියට. ඔව්. එතන ඉස්කෝලේ වැඩ කටයුතු වලට ප්‍රශ්න එන්නේ ලබන අවුරුද්දේ විභාග කරන්නනේ. ඔව් ලබන අවුරුද්ද. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ කරන් ලබන අවුරුද්දේ. නෑ උසස් පෙළ. උසස් පෙළ සාමාන්‍ය උසස් පෙළ කරන් ලබන අවුරුද්දේ. දැන් ඒක බාධාවක් වෙන්නේ නැද්ද මේ ටිකේ දේවල් වලට? මේ ටික කියන්නේ මේ දැන්ට වෙනකම් නම් ඒ ටික තමයි නෝට් සම්පූර්ණ කරා ඒවා කරා. ඔව්. දැන් මෙතනින් ඉදිරියට ෂෝස් ටිකක් තියෙනවා ඉතින් ඒකත් කරගෙන ඉන්නවා. ඒකත් කරගෙන අවුරුද්ද කොහමද? අවුරුද්ද ඉතින් මේ සැරේ ගොඩක් විශේෂයි. ඉතින් මම ජූනියර් සුපර් ස්ටාර් වුණාට පස්සේ හම්බෙන පළවෙනි අවුරුද්ද. ඉතින් සැපට සමරනවානේ. ඔව්. සැපට සමරන්න ඉන්නේ. හරි ඊළඟ ජූනියර් සුපර් ස්ටාර් වල දිදුලන තාරකාවක් තමයි මේ මල්ෂි කියන්නේ. මල්ෂි වලාකුළු කොහමද වලාකුළු? ඈ යලු වලාකුළු කියලාත් කියනවද ඔයාලට?
ඔව් ජූනියර් සුපර් ස්ටාර් ආවට පස්සේ ඉඳන් කියන්නේ බලාකුළු කියලා තමයි. පාවෙනවා ටිකක් නේ. ඔව් නේ. හරි. ඒ වෙලාවකට බලාකුළු මේ 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 වෙනුත් බර වෙනවා. වැස්සන්ටත් වතුරෙන් එහෙමත් වෙනවද ඔයාලට? නෑ නෑ එහෙම වෙන්නේ. එහෙම වෙන්නේ නෑ නේ. හරි. දැන් ඔයාගේ තත්ත්වය මොකද? ෂෝස් තියනවද? ඔව් ෂෝස් තියනවා. ඊට අමතරව මේ අවුරුද්ද මට විශේෂ අවුරුද්ද. මොකද විශේෂ? මම ජුනි සුපර් ස්ටාර් වසටයි සිංගල් වුණා. ඒකත් එක්ක මේ අවුරුද්ද මට එලෙවල් එක්සෑම් එක තියෙනවා. මේ අවුරුද්ද වැඩි අවුරුදු නෑ මට. එලෙවල්ට තමයි වැඩි බරක් තියෙන්නේ. මොනවද කරන්නේ? ආට් කරන්නේ. එහෙම තමයි. එහෙම තමයි. දැන් ගායන් ඔයාලා මේක පටන් ගත්තේ. ඔව් ඔව්. ඉතින් දැන් මොන හරි කරන්න. මං කියන්න පොඩි දෙයක් අතරම අපි ස්ටයින් ස්ටුඩියෝස් මම දසුන් පියත් අපි හැම වෙලෙම ස්ටයින් එකේ ඉන්නවා. එතකොට ඔයා නෑ ඔය පොඩි ඉන්න. නෑ නෑ අපි වැඩ නැතුව නෙමෙයි වැඩ කරනවා. මම කියන්නේ ෆයිල් වැඩ කරනවා. ආ පොඩි මට කියන්න දෙන්න ප්ලීස්. ඒ දින්ග මම යන්නේ මෙයාට කියන්න. ඔව් ප්ලීස් ගෝ ටැලන්ට් එකේ නිවේදන කටයුතු කරනවා මේ දෙන්න. ඔන්න ඔගෙනත් කිව්වා. මමත් T1 ගේ නිවේදන කටයුතු කරන ගමන් ඉතින් අතරම අහන්න ලැබෙන කාරණාද ගත්තම මේ රෝයන් සහ මල්චි කියන ගොඩක් අපි වැඩ කරන ස්ටාෆ් එක හැමෝම මේකප් එකේ ඉඳලා සිකියුරිටි ඉඳලා හැමෝම මේ දිනට ගොඩක් ආදරේ නිහතමානීකම නිසා සමහර කට්ටිය නිහතමානීකම නැහැ තරඟ වලට වැදුනේ දිනට පස්සේ හරි කොහමද නිහතමානීකම නැති වෙනවා මේ වගේ දේවල් වෙනවා මෙයාට වගේ අනසක් මෙයාට නැහැ එහෙම නැහැ නිහතමානීකම තියෙනවා නමුත් මේ දෙන්න එයාදී නිහතමානීකම තියෙනවා හරි ආදරේ හැමෝම අපිත් ආදරේ ඒ වගේ මේ දක්ෂතාවයත් එක්ක හැමදේම ලස්සන දෙනවා දිගටම එහෙම යන්න කියලා අපි ආශිර්වාද කරනවා හරි කවුද සින්දුව කියන්නේ ගායන් ගායන් කියන්නේ දැන් ගායන් දෙන්නේ කිනේ මෑඩස් මොකක් වෙන නමක් දාන්න ගායන් උඩවත්ත ඉසුරු ගන්න උඩවත්ත තමයි දැන් ගීතේ ගායනා කරන්නේ ඇනීල වරල පීරලා ඇයන ගමන හැඩ වෙලා ගම්මානි මිහිරියාව ගම මේලි කළා පුන් සඳ රැස් කැලුම් හෙලා ඇසුර දෙවුලියක් වෙලා කුසුම් නටයි පවන් සලසලා සුරංගනාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවි සුරංගනාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවි වසන්ත සමය ලං වෙලා කෝකිල නදින් මත් වෙලා සිසිල් සුළං යාවි පා වෙලා දඟ පුළුණු කුල සලසලා හැමග යන්නේ හි නැහිලා නිල් නෙත් යුග මහද මත් කළා හැඩ වැඩ ගමන ලලිත වේ ඔබ මුළු ගමට මැණික වේ සිනහමුවින් හදක් සැනසුවේ සාමයේ සතුට රැඳිලොවේ කුමරිය ඔබ සිතේ මැවේ නොබලා හදවත දුකින් දැවේ හේ ඇනීල වරල පීරලා ඇයන ගමන හැඩ වෙලා ගම්මානි මිහිරියාව ගම මේලි කළා උන් සඳ රැස් කැලුම් වෙලා ඇසුර දෙවුලියක් වෙලා කුසුම් නටයි පවන් සලසලා සුරංගනාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවි surangnavi surangnavi sukembaravi gambad vilasitavi lassana mal kumariye gameli kalamanaliye ඔබ දුටු මගේ හද පිනාගියේ සුරලව සුරංගනාවී මගේ හද දිනු දයාවී සිරි දෙව්දුව ඔබ ප්‍රියාවී උන් සඳ වන්මනාලියේ සම්පද ඔබ ප්‍රියාවී සමන් සුගන්ධය හමාගියේ මගේ හද බන්ධනාලියේ යනවද මන්දමාලියේ ඔයා ළඟයි මන් දයාවී ඇනීල වරල පීරලා යන ගමන හැඩ වෙලා ගම්මානි මිහිරියාව ගම මේලි කළා පුන් සඳ රැස් කැලුම් හෙලා ඇසුර දෙවුලියක් වෙලා
සුම් නටයි පවන් සලසලා සුරංගනාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවි සුරංගනාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවි සුරංගනාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවි යයි සුබලුතෝර්ද වේවා ප්ලස් මයිනස්.